අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා වැඩි උනන්දුවක් දක්වනු ලැබුවා. ඇඳිරි නීතිය අද පසුරු 2ට යළි පැනවුණු අතර එය හෙට උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ අතර පසුගිය 9 වෙනිදා රාත්‍රියේ පිරිසක් මීගමු ඇවෙන්ඩ්‍රා ගාඩන්ස් හෝටලයට අලාභහානි කිරීමේ සිද්ධිය අතරතුර වෙඩි ප්‍රහාරයට ලක්ව මීගමු මහරෝහලේ ප්‍රතිකාර ලැබූ තරුණයා අද ජීවිතක්ෂයට පත් වුණා. ඔහු කල්දේරාවත්ත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලෙක්. එමෙන්ම ඇවෙන්ඩ්‍රා ගාඩන්ස් හෝටලයේ මුදල් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් සිව් දෙනෙකු මීගමු කොට්ටාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය අද අත්අඩංගුවට ගනු ලැබුවා. පසුගිය 9 වෙනිදා ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව දේපළ සොරා ගැනීමේ නිරත කණ්ඩායමක් පිරිසක් විසින් වළක්වන ආකාරය දක්වන වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා. කොහෙද ගෙනියන්නේ මේවා? කරදීන බං වැඩේ. දෙකේ පන්නේ වැඩේ බං මේවා. මේක නෙමෙයි බං අරමුණ. මේ අතර පසුගියදා ඇති වූ නොසන්සුන්තාවේදී බේරේ වැවට තල්ලු කරන ලද බස් රථ අද මෙලෙස ගොඩ ගනු ලැබුවා. බස් අතර 45කට ආසන සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම ගර්භිත තත්ත්වයක, ඒ කියන්නේ කණ්ඩම් වෙලා තියෙන බස් අතර නැවත අලුත් වැඩියා කරගන්න බැරුව රක්ෂණය ගන්න හැකියාවක් නැහැ. අද බස් එකක් 1,20,00,000ක් මේ බස් එකක්. ඒකට අපි රක්ෂණය කළ නැහැ වටිනාකමට බස් එකක්. බස් අතරේ වටිනාකම පූර්ණ වශයෙන් හම්බ වෙන්නේ නැහැ. ගිනි තැබුවෙන් පස්සේ ඒක බස් අතරේ කණ්ඩම්. කරුණා කරලා අපිට සාධාරණයක් ඉෂ්ට කරමු. මින් මතුවට අපි කිසිදු දේශපාලන පක්ෂයට බස් අතරයක් ලබා දෙන්නේ නැහැ මේ රටේ.